ඉන්දන මිල මාසිකව සංශෝධනය කිරීම සඳහා පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ මිල සූත්‍රය අනුව වත්මන් ආණ්ඩුවද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දන මිල සංශෝධනය කළා. ඊළඟ පරම්පරාවේ ඊ ස්කූටරය ලෙන්කා අසීමිත නිදහසක්. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 311ක්. රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නැහැ. රුපියල් 307ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 283ක්. එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 33කින්. ඒ අනුව එහි නව මිල රුපියල් 319ක්. භූමිතෙල් මිලද රුපියල් 19කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 183ක් වනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල අඩු කිරීමට සමගාමීව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ගණන් අඩු කිරීමට පියවර ගත්තා. එමෙන්ම සිනුපෙක් සමාගමද මීට සමගාමීව ඉන්ධන මිල අඩු කර තිබෙන අතර එම සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ අනෙකුත් සමාගම්වලට සාපේක්ෂව රුපියල් 3ක් අඩුවෙන්, එනම් රුපියල් 280කටයි. මෙලෙස ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්. අපි බලාපොරොත්තුනේ රුපියල් 100ක් අඩු කරයි කියලා. විපක්ෂයේ කට්ටිය කෙනෙහිලිකම් කරන නිසා තමයි පොඩි ගාණක් අඩු කරේ. නැත්තම් රුපියල් 100කින් අඩු කරන්න තමයි මම හිතන්නේ. මේක බලාපොරොත්තු හිටියේ කියන එක තමයි මට මේ කියන්න තියෙන්නේ. අපි අම්මා කියලා වැඩ නැහැ. මා සතුරක් ආ. ඉස්සර ගහපු මිලයි දැන් මිලයි එක බැලුවම පස්සේ ලොකු සහනයක්. අපෝ හොඳටම ඇති. පොඩ පොඩ තමයි. දැන් ඕනේ අපිට. හරි හොඳයි මේ විදිහට දිනනවා. හරි හොඳයි ඉස්සරට යන්න. සතුටුනේ. අනිවාර්යෙන් සතුටුයි. සාමාන්‍යයෙන් දැනීමක් තියෙනවා. තෙල් ගාස්තුව අඩු වෙච්ච එක. තව ඉස්සරහට ඉතින් හොඳ වෙයි. දැන් තමයි නියම ක්‍රමයට වෙන්නේ. මෙච්චර කක් කෑ අපු එකනේ කරේ කට්ටිය. හොඳයි හොඳයි. තවත් අඩු වෙනවා නම් හොඳයි. ඉතින් නැත්තම් ඉතින් අපිට ටීවීට සවදුව කරගන්න බෑ. 100 ගානක් අඩු වුණා කියලා ආරංචිය තිබුණේ. පොඩි දැමිල්ලක් තියෙනවා ඉතින් නැත්තේ නෑ. සතුටුද? මදේ දෙන්නේ. 24ක් අඩු වෙනවා කියන්නේ ගොඩක් සහනයක්. අනිත් තාණ්ඩු වලින් අඩු කරේ රුපියල් 10යි 5යි. වෙනස හොඳයි. තව අඩු වෙනවා නම් තමයි හොඳ. දැනට ඇති හැමදේම එකපාරට ගොඩක් අඩු කරන්න අමාරුයි නේද? අලුත් තාන්නු වැඩක් වෙයි කියලා හිතනවා. අඩු වෙනවා නම් ගොඩක් හොඳයි. ඉස්සරහට මේ වගේ දේවල් එනවා නම් අපි ඇත්තටම කැමති දුප්පත් මිනිහ වෙනුවෙන්. මේ අතර අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු 104කින් අඩු කර අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ගෙන ඒමට හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ගිය මාසේ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත වැටුණා. මේ මාසේ රුපියල් 24කින් පහත වැටුණා. ඒ අනුව රුපියල් 34ක අඩුවීමක් තිබෙනවා. මේ වාසිය අනිවාර්යෙන්ම මගී ජනතාවට දිය යුතුව තිබෙනවා. ඒ නිසා අපි තීන්දුව කරුන් ලැබුවා 104ක වගේ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමක් සිදු කරන්න. අවම බස් ගාස්තුවත් අනිවාර්යෙන්ම අඩු වෙනවා. අපි විශ්වාස කරනවා මේ අවම බස් ගාස්තුව රුපියල් 25 සීමාවට ගෙනාවත් කිසිදු ගැටලුවක් පෞගිය කාලේ විශේෂයෙන්ම මේවා වේදිකාවල් වල කතා කරා ඉන්ධන මිල විශාල ගාණකින් අඩු කරනවා ඒ වගේම යම් සාහන දෙනවා කියලා යම් දේවල් කතා කරා. නමුත් අන්තිමටම රනිල් වික්‍රමසිංහේගේ මාවතේම හැම එකනටම යන සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට 104 ප්‍රතිශතය මේ වෙනකොට ඇවිල්ලා නැහැ. ජනතාව බලනවා රුපියල් 34ක් අඩු වෙලාත් බස් කර්මාන්ත බස් හිමිකරුවා මේක අඩු කරේ නැත්තේ ඇයි කියලා. ඒ මිල සූත්‍රය අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒගොල්ලෝ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා නම් ඒ 100කින් අඩු කරා නම් අපිට ලොකු වාසියක් ලබා දෙන්න තිබුණා. නෑ අපි වටා ඉන්න සංගම් එක සාකච්ඡා කරා. මම යෝජනා කරා අපි මේ සහනය අපි ජනතාවට ලබා දෙන්න කටයුතු කරමු කියලා. එයයි කිව්වේ අපි කොමිසම් සභාවත් අපිත් එක්ක සාකච්ඡා කළා. අපි සම්බන්ධ සාධාරණ තීන්දුවක් ගමු කියලා. හදිසි වෙන්න හොඳ නෑ. කෙසේ වෙතත් අඩු කළ ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රී රෝද රථ සහ පාසල් වෑන් රථ ගාස්තු කිසිදු අයරකින් අඩු නොකරන බව එම සංගම් පවසනවා. අපි බලාපොරොත්තු වුණා ලොකු ගානකින් මේක අඩු කරයි කියලා. ඒ අඩු කරපු ගාන වුණත් තීරෝදරත සංගම් වලට හැකියාවක් නැහැ මේ ගණන් වලින් අඩු කරනවායි කියලා ප්‍රකාශයට පත් කරන්න. හේතුව මොකද? මේකේ නීත්‍යානුකූලව අයිතිය තියෙන්නේ මේ වෙනකොට මාර්ගසර ප්‍රවාහන අධිකාරියට බස් නායර පළාතේ. ඒ මිල පාලන කමිටුව වේලපහින් ගත්ත තීන්දුවක් අනුව ඉදිරි මාස 6කට තමයි මේ මිල නීත්‍යානුකූලව හඳුන්වා දුන්නේ. පළවෙනි කිලෝමීටරයට රුපියල් 100ක්, දෙවෙනි කිලෝමීටරයට රුපියල් 90ක් කියන එක. අපි ලොරි ටෝක් දීලා මේ ගණන් අඩු කරනවා කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වෙනවා මේ වෙලාවේ. අපිත් බලාපොරොත්තු රුපියල් 100කින් විතර අඩු වුණා නම් දෙමව්පියන්ට සහනයක් දෙන්න. නමුත් මේ අවස්ථාවේදී පොඩ්ඩක් අපහසුයි. රුපියල් 250ක්වත් වගේ වෙනවා නම් ඩීසල් වල මිල එනවා නම් අපිට යම්කිසි සාධාරණයකට එන්න පුළුවන්. මේ අතර ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් නව රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. ඔබතුමා දේශපාලනේතිකාවේ බොහෝ වෙලාවට කියනවා මේ ඉන්ධන මත්ත අධික පත්තක් ආයතනවල මේ පත්තේ තමයි ඉන්ධන මිල අධික ලෙස රැකගෙන තියෙන්නේ. හැකි ඉක්මනින් මේ ඔබතුමාලගේ අනුකම්පාවෙන් පසු විස්තර තමතාවට සාන්දායක ලෙස ඉන්ධන
තෙල් මිල විශාල වශයෙන් අඩු කරන්න අපි කැමති. නමුත් එහි ලාභ පාඩු තත්ත්වය ගැන අධ්‍යයනයකින් තමයි එක කළ යුතු වන්නේ. එකපාර 100 ගණන් 200 ගණන් වලින් අඩු කරොත් එතන මූල්‍ය තත්ත්වයට ඒක බලපෑමක් වෙනවා. ඒ නිසා අපි ටිකෙන් ටික ආර්ථිකයේ යම් ශක්තිමත් ක්‍රියාමාර්ග ගැනීමත් එක්ක තෙල් මිල අඩු කරලා තෙල් මිල අඩු වීමත් එක්ක බස් ගාස්තු, ත්‍රිවිල් ගාස්තු සහ අනෙකුත් නිෂ්පාදන වියදම් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බස් ගාස්තු සහ ත්‍රිවිල් ගාස්තු අඩු කිරීම පිළිබඳව දැනටමත් ඒ අදාළ කොමිෂන් වලින් ගාස්තු අය කිරීම අඩු කිරීම පිළිබඳ මැදිහත් වීමක් තියෙනවා, ඉල්ලීම් කරලා තියෙනවා. බස් ගාස්තු අනිවාර්යෙන් අඩු වෙනවා. ත්‍රිවිල් ගාස්තුත් අඩු කළ යුතුව තියෙනවා. ගෑස් මිල අඩු වීම අඩු කිරීම පිළිබඳව ඉදිරියේදී අපි සලකා බලලා තීන්දුව ගන්න. තෙල් මිල සූත්‍රය අනුවද පසුගිය රජය අඳුන්නේ නැත්නම් ඔබතුමන්ලා නිකන් බලලා මඩු කරාද? ඇත්තටම පෙට්‍රෝලියම් කෝපරේෂන් එක මේ පිළිබඳ සමාලෝචනයක් කරලා ඒ අනුව තමයි අඩු කිරීම කරේ. මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මිල සූත්‍රයටම අනුව නෙමෙයි.